අයිබෝන් නීල පපලු කතාවේ අපේ ආදරණීය කුරුළු කොත්මලේ ඉඳන් අභිමන්නෙක්ව ආපහු එයාගේ ගෙදර යන අවස්ථාවේ අතරමඟදී මැරිය පිරිසක් එයාලව නතර කරලා කුරුළුව ආයම වතාවක් පැහැරගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් මේ අවස්ථාවේ අභිමන් කුරුළුව බේරගන්න ලොකු උත්සාහයක් දරනවා. හැබැයි මේ සිදුවීම නිසා සිදුවෙන්නේ නම් අපි කවුරුත්ම නොහිතන දෙයක්. ඔයාලා දන්නවනේ කුරුළු මේ විදිහට අභිමන් එක්ක කොළඹ එනවා කියලා දන්නේ බොහොම සීමිත පිරිසක් විතරයි. ඒ තමයි පූජා සහ ආදිත්‍ය. දැන් අභිමන් පූජාව ගොඩක් විශ්වාස කරනවනේ. මොකද එයාට එයාගේ කුරුළුව හොයලා දුන්නේ පූජා නිසා. ඉතින් ඉතිරි වෙන්නේ ආදිත්‍ය. ඉතින් දැන් මේ මැරියෝ මේ විදිහට කුරුළුව පැහැරගෙන යන්න හදන්නේ ආදිත්‍යගේ උවමනාවකට කියලා අභිමන් ආදිත්‍ය සැක කරන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී ආදිත්‍ය සහ අභිමන් අතර ගැටුම් ඇති වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතෙන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයා එක්ක එකතු වෙලා නැත්නම් පහළින් subscribe button එක ඔබලා මාව subscribe කරන්න අමතක කරන්නම එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.